ඔව් මේක ඇවිල්ලා පටන් ගැනීමක් අපි ආසියානු කුසලානේන් පස්සේ ප්ලේයර්ස්ලාට දවස් 10ක් විතර බ්‍රේක් එකක් දීලා තිබ්බේ ඒගොල්ලන්ගේ ට්‍රේනින් වලින් මොකද ඒගොල්ලන්ට ගොඩාක් බිසි වෙලා හිටියා අන්තිම කාලේ ගොඩක් ක්‍රිකට් එක්ක ගෙවල් වලටවත් ඉන්න වෙලාවක් හම්බුනේ නැහැ ඒ හින්දා බ්‍රේක් එකක් දීලා හිටියේ මේ අපි දැන් පටන් ගත්තේ පල්ලේ කැලේ කැම්ප් එකත් එක්ක අපි මේක ඉවරුනායින් පස්සේ වික්ටෝරියා වල මෙල්බන් ජංක්ෂන් ඕවල් එකේ අපිට තව දවස් 7ක කැම්ප් එකක් තියෙනවා. ඉතින් මේක පටන් ගැනීම මේ මේක පළවෙනි ෆේස් එක කියන්න පුළුවන්. ඊට පස්සේ මෙල්බන් ගියායින් පස්සේ අපි මේකේ දෙවෙනි ෆේස් එක කරලා 8වෙනිදායින් පස්සේ ICC මැනේජ් කරපු ප්‍රෝග්‍රෑම් එකකට අපි යනවා. ගිහිල්ලා අපේ ප්‍රැක්ටිස් මැචස් ගහලා ක්වොලිෆයිං මැචස් ජීලොන් වල තියෙන ඒවට සූදානම් වෙනවා. ඔව් අපි තනතිරු වශයෙන් ගත්තොත් අපි හිතුවා ගොඩක් දුරට පේස් එකයි බවුන්ස් එකයි මේ විකට්වල තියෙනවා ලංකාවේ තැන් දෙක තුනක තමයි මේ වගේ කන්ඩිෂන්ස් හොයාගන්න පුළුවන් ඉතින් අපි බැලුවා පල්ලෙ කැලේ ගොඩක් උචිතයි කියලා මෙල්බන් වල අපිට ලැබෙන කන්ඩිෂන්ස් වලට රෙප්ලිකේට් කරන්න අපි එන්නේ ඊළඟ තරගාවලියට ලෝක සුසාන තරගාවලියට ආසියාවෙම ශූරයන් බවට පත් වෙලා ඩුබයි වල ඒ තරගාවලිය පැවැත්මේ ඔස්ට්‍රේලියාව තවත් වෙනස් තනතිර තමයි අපේ කණ්ඩායම මොන දෙන්න සිද්ධ වෙන්නේ මේ අභියෝගය කොයි විදිහටද දකින්න ඕන කරන්නේ මං හිතන්නේ අපි ආසියානු කුසලානේ හොඳට කරලා ආසියානු කුසලානේ දින්න ඒක එතනින් ඉවරයි ඉතින් අපි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා හොඳින් කරන්න ඕනේ නම් ඒ රටේ ඒ කන්ඩිෂන්ස් වල හොඳට කරන්න ඕන සාධක තියෙනවා අපි ක්‍රීඩකයෝ වශයෙන් පුහුණුකරුවෝ වශයෙන් අපි දන්නවා මොන වගේ දේවල් හොඳට කරොත්ද අපිට ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දේවල් තමයි ගොඩක් ફોકસ කරන්නේ ට්‍රේනින් කැම්ප්ස් වලයි අපි කලින් ඉඳන් මේක කරගෙන හිටියා. අපි දන්නවා ආසියානු කුසලානය දින්නයි කියලා අපිට කොච්චර බලාපොරොත්තු තිබ්බත් ක්‍රීඩකයෝ වශයෙන් ක්‍රීඩකයෝත් දන්නවා පුහුණුකරුවෝ වශයෙන් අපිත් දන්නවා අපි එදා දවස අපි සෙල්ලම් කරන විදියට තමයි අපේ තරඟය අපි ජයගනීද නැද්ද කියන දේ බලපාන්නේ. ටීම් එකක් හැටියට අපි හැම වෙලේම ફોકસ කරන්නේ පුළුවන් තරම් ක්ලියර් මයින්ඩ් එකක් තියාගෙන එදා දවසට අපි ප්ලේයර්ව පුළුවන් තරම් ලෑස්ති කරන්න මේ මැච් එකට ගිහිල්ලා හොඳින් සෙල්ලම් ක්‍රීඩා කරලා දැනගන්න කැමති ඔස්ට්‍රේලියාවට කණ්ඩායම ඒ ඩුබයි කණ්ඩායම වෙනසක් වෙන්නේ නැහැ. නෑ ගොඩක් දුරට වෙනසක්ම වෙනසයි උනේ අපේ වේගපන්දු යවන්නෝ දුෂ්මන්ත සමීරයි ලහිරු කුමාරයි දෙන්නා ඉන්ජර්ඩ් වෙලා හිටියා. ඉතින් ඒ දෙන්නා එනවා කණ්ඩායමට. ඒ වගේ අස්ත ෆර්නෑන්ඩෝ වගේ හොඳ ක්‍රීඩකෙක් ඔහු මේ සංචිතේ නැහැ. ඉතින් මං හිතනවා ඒක අපිට ලොකු වාසියක් කියලා. මොකද අපි ආසියානු කුසලානේට යනකොට අපි වේගපන්දු යවන්නෝ 4 දෙනෙක් ඩෙබියු කරා ආසියානු කුසලානේ තුල. ඉතින් අපිට ආයි පළපුරුදු පන්දු යවන්න 2 දෙනෙක් අපේ කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කියලා මං හිතනවා. අපි කිසිම කණ්ඩායමක් පාසුවෙන් ගන්න නරකයි. අපි හැම තරගයක්ම ඒ තරගයේ හොඳින් සෙල්ලම් කරොත් තමයි අපිට ඕන තරගයක් ඕන ටීම් එකක් එක්ක දිනන්න පුළුවන්. T20 තරගාවලිය විශේෂයෙන් ගත්තොත් හැම ලෝකේ තියෙන හැම කණ්ඩායක්ම ස්ට්‍රොง ටීම්ස් තියෙන්නේ. අපිට UAE වෙන්න පුළුවන් නෙදර්ලන්ඩ්ස් වෙන්න පුළුවන් ඒ වගේම නැමීබියා වෙන්න පුළුවන් ඒ රටවල්වත් ක්‍රීඩකෙ ඉන්නවා ගොඩක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහන ක්‍රීඩකයෝ. ඉතින් අපිට කිසිම දෙයක් ලයිට් ගන්න බෑ. අපි ගිහිල්ලා අපේ උපරිම දක්ෂතාවය යොදලා ක්‍රීඩා කරන්න ඕනේ. අනිවාර්යෙන් අපේ උපරිම දක්ෂතාවයට අපි ක්‍රීඩා කරොත් අපිට ජයග්‍රහණය කරන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. අපිට දඟපවුන්දි යවන්නන් ඉන්නවා. අපිට වනිදු හසරංගයි මහේෂ් තීක්ෂණයි ඉන්නවා. ඒ වගේම ජෙෆ්රි වෙන්ඩර්සේ ඉන්නවා. ධනංජය ඩිසිල්වා ඉන්නවා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටකට යනකොට මං හිතන්නේ දඟපන්දු යවන්නන්ට ගොඩාක්ම උචිත වෙයි කියලා ඒ තන්තිරු සමහර තැන්වල සිඩ්නි වගේ තැනකට ගියොත් මිසක්. ඉතින් අපි ඒ හැම දෙයක්ම කව කරන විදිහට මං හිතනවා මේ ස්කොඩ් එක තෝරගෙන තියෙන්නේ කියලා. අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා අපි හොඳට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපි මම දන්නවා ක්‍රීඩකයොත් ඒ වගේම කෝචින් ස්ටාෆ්ත් අපේ උපරිම ශක්තිය උදෝනවා ගිහිල්ලා මේ ලෝක කුසලාන තරංගා වෙලිය හොඳින් ක්‍රීඩා කරා. Yeah, yeah. There it is. There it is.
Just breathe.